ඒ සුසීමා නාට්‍ය ගීතයක් අපි අහුවෙ දැන් මේ ජැක්සන් ඇන්තනි මහත්මයා අපිට මතක් වෙනවා ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා ජැක්සන් ඇන්තනි මහත්මයා ඊට පස්සේ කමල් අදරාජ් මහත්මයා මහේන්ද්‍ර පෙරේරා මහත්මයා මේ අයගේ අර ශ්‍රියන්තය කිව්වගේ යෝගයක් තිබුණා එතකොට අපිට මතක් වෙනවා මේ ජැක්සන් අයියා එහෙම නැත්නම් ජැක් අපි ආදරයට එහෙමනේ කියන්නේ කියපු ගමන් පලිඟු මැණිකේ ටෙල් නාට්‍ය අපිට මතක් වෙනවා ඔතන අපිට පොඩි කොටසක් ගන්න පුළුවන් වුණා ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා සහ ජැක්සන් ඇන්තනි මහත්මයා සහ ඔය අතර යන පොඩි දෙබසක් අපි ඒක අහලිමුකෝ මොකෝ සූරස නෙමෙයි දඩි මිනි සද්දේ හලෝ විජේ මාය මල්ලි ටම් ටම් එන්න බය හිතෙනවා පාරට ඇවුණා ගෝට්ටියේ දැන් නැද්ද ඉතින් අපේ ෆාදර් කාර්යයා ඕනේ වෙලාවක බම්බර පදවෙන්නේ ඉතින් මරෙන් මරෙන් ඇතුළට වාඩියන්කො ෂා ගේ වැඩ එහෙමත් ඔක්කොම ඉවරයි යා උඹ කාලෙක මේ පැත්තේ එන්නත් දරුවෝ ගියානේ අපෝ අපි ගෙවල් හදන දවස්වල විජේ පාලා නිකන් කඩවල කැටයක් උස්සලා දෙන්න ආවේ ඔන්න හොමයි ඒ මතකය අන්තිමටම අපිට මතකයක් විතරක් වුණේ දැන් ඒ යුගය නියෝජනය කරමින් අපිත් එක්ක ආයෙත් කතාබහට සම්බන්ධලා ඉන්නවා තවත් සුවිශේෂී කෙනෙක් ඒ තමයි කමල් අද්දරාජ් මහත්මයා කමලයි අයිබෝන් අයිබෝන් ඔ මේ වියෝ ඇත්තටම පුදුම තරම් කම්පනයක් ඇති කළා අද උදෑසන දවස් පටන් ගත්තා අපි හැමෝටම ඔබටත් එහෙම වෙන්නේ මම හැබැයි එක පැත්තකින් මට තිබුණා අර මිශ්‍ර හැඟීමක් මිශ්‍ර ප්‍රාර්ථනයක් ඒ ප්‍රාර්ථනේ දෙපැත්තක් තිබ්බා කාලයක් යද්දී ඒ ප්‍රාර්ථනය ඒ දෙපැත්තක් බවට පත් වුණා ඔව් ඒ කියන්නේ ජැක්සන් ඉතාම ඉක්මනින් සුවවේ කියන ප්‍රාර්ථනේ ඉන්නකොට කීප වතාවක් හෝ බලන්න ගියා නමුත් මං ඒ හැම වෙලේම දුටුවේ ඔහු බොහොම වේදනාවකින් ඇඟීම විතරක් සියුම් විදිහට ප්‍රකාශ කරන්නට පුළුවන් ඒ කියන්නේ වෙනත් මානසිකත්වයකින් ඒ කියන්නේ ඔහු සම්පූර්ණයෙන්ම ඔහුට පියවි 100ක් තිබුණේ නැහැ ඒ කියන්නේ 100 කියන එක අපිට හරියට අඳුන ගන්න පුළුවන් කෙනෙක් ඒ කියන්නේ ප්‍රතිචාර හැම එකකටම දක්වනවා නම් ඔහුට ඔහු තුල ඌ ඉන්න බවක් විතරයි මට පෙනුනේ ඒ කියන්නේ ඔහුට බාහිරව ඌ ඇස්තේ මිකයි වික්ටින් ලොකුම අර මේ 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 කියා ගන්න බැරි තරම් දේ ඇවිල්ලා කෙනෙක් ඇස් දෙකක් අරිනවා යම් කිසි ඔහුගේ ඇහෙන් කඳුළුත් එනවා ඔහුගේ මූණේ යම් කිසි හැඟීම් ප්‍රකාශනයකුත් තියෙනවා එහෙම තියෙද්දි කෙනෙක් මැරිලා හරි බොහොමට සම්පූර්ණයෙන්ම ජීවයක් නැහැ කියන තත්ත්වෙට හිතන්න බැරි තරමේ ව්‍යාකූල පරිසරයක් එතන තිබුණේ මිනිස්සු කිව්වා ඔය මැෂින් එක ගලවන්න ඕනේ ඔබ මේ තවත් ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුට දෙන්න ඕනේ මට තේරෙන්නේ නැහැ මිනිස්සු ඒ තරම් එහෙම නිර්දය විදියට බොහොම සානුකම්පිත නොවන විදියට ඒ වගේ පුද්ගලයෙක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න බැරි තරමට එම් කියනකොටත් මට වේදනාවක් ඇති වුණා නමුත් මේ වගේ දුප්පත් රටක ඒ වගේ දෙයක් කියන එක ගැන මම එච්චර ලොකුවට හිතන්නේ ගියේ නැහැ මොකද ඇත්තටම ඒ වගේ පුද්ගලෙක් ජීවත් කරවන්නට තරම් අවශ්‍ය වෛද්‍ය ඒ කියන්නේ පහසුකම් නැති එක ගැන විතරයි මට කලකිරීමක් තියෙන්නේ ඒ මිනිස්සු කියපු දේ එක්තරා විදියකින් ඒ අයට තියෙන අඩුපාඩුකම් අගහිඟකම් ජැක්සන් උදුරාගත්තා කියන එක ඒක මං හිතන්නේ ඕන කැතරම් හිතන්න පුළුවන් ඒ තියෙන ආර්ථික මේ රටේ පවතින ඒ තත්ත්ව නිසා ඒ කොහොම වුණත් ජැක්සන් ඒ මම මගේ තිබ්බ ඒ මිශ්‍ර ඇඟීම මම ප්‍රාර්ථනා කරේ අනික්මන්ට ජැක්සන්ට පියවිසී හරියට එන්න වචනයක් කතා කරන්න ඊට පස්සේ මං හිතුවා ජැක්සන් මේ විදියට මේ පුදුමාකාර වේදනාවකින් තමන් තුල ජීවත් වෙලා වචනයකින්වත් ප්‍රතිචාරයක් දක්වන්න අඩු ගාණ තමන්ගේ ඇස් දෙකේ බැල්මකින්වත් හරියට කෙනෙක්ව ග්‍රහණය කරගන්න බැරුව නිකන් ඇස් දෙක අරිනවා විතරයි ඉතින් එහෙම ඉන්න තත්ත්වයක ඉන්න එක මොකද්ද මේ පුද්ගලයාට
තියෙන ප්‍රයෝජනේ මේ පුද්ගලයාට නැවතත් ප්‍රකෘති තත්ත්වයට එන්න පුළුවන් වෙයිද? එහෙම යම්කිසි විදියකට ආවනම් මේ පුද්ගලයා මේ ජීවිතය මෙතනින් එහාට ගත කරන්න කොහොමද කියලා විතරක් මට ලොකු දුකක් තිබුණේ. එතකොට මම ආපහු ප්‍රාර්ථනා කරනවා ජැක්සන්ගේ ජීවිතයට යහපතක් වෙන්න කියලා මොකක් වුණත්. يعني මුලින්ම ඉක්මන් සුවේ පතන මමම ප්‍රාර්ථනා කරනවා ඔහුට යහපතක් වෙන්න. මම හිතනවා අර දෙවෙනි ප්‍රාර්ථනය ඉටු වුණා ඔහුට යහපතක් වුණා. ඔහු නිදහස් වුණා. ඔහු අර අපවාද වලින් නිදහස් වුණා. මිනිස්සුන්ගේ ගැරවුම් වලින් නිදහස් වුණා. වේදනාවෙන් නිදහස් වුණා. අර ඒ සම්පූර්ණ ඒ කියන්නේ ඒ අවුල් වලින් ඔහු නිදහස් වුණා. ඉතින් ඒ නිදහස ලැබීම ගැන මං හිතනවා මගේ හිතේ තියෙන සතුටක් දුකක් තියෙන්නේ මගේ මිත්‍රයෙක් තාමත් මගේ දුකේදි සැපේදි ළඟින් හිටපු මිත්‍රේ තවදුරටත් මට අසුරු කරන්නට ලැබෙන්නේ නැහැ. මට එයා වෙනුවෙන් කරන්න කිසි දෙයක් ඉතුරු වෙලත් නැහැ. ඌ වෙනුවෙන් ඉතින් යහපත් ප්‍රාර්ථනාවක් විතරයි කරන්න පුළුවන්. ඉතින් ඒක මම හැමදාම කරනවා. එදා ඉඳන් අද වෙනකම් මං ජැක්සන්ට හැමදාම මං උදෑසන මම උදන් වදිනකොට මම කරන ප්‍රාර්ථනාව ඒ විදියටම තිබුණා. දැන් ඉතින් ඒ ප්‍රාර්ථනාව පොඩි වෙනසකටපත් වෙනවා. දැන් මලගිය අය වෙනුවෙන් මම කරන ඒ ප්‍රාර්ථනෙට ඌ එකතු වුණා. හරි. කමලයි ඇත්තටම ඔබේ ඉන්න තැන අපිට තේරෙනවා. ඔබ වගේම අපිත් ප්‍රාතිහාර්යක් බලාපොරොත්තුවෙන් හිටියා මේ මාස ගාන පුරාවටම. ඉතින් අන්තිමට සැනසිල්ලේ ඔහුට නිදහස්සේ ඒ ගමන යන්න ඉඩ දෙන එක තමයි සබාදහමට අනුව මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔබයි ඔහු ඉබෙදාගත්ත ඒ සුන්දරම කාලේ අමතක නැතුව ඇති. අපි මොනවද ඒ ගැන කතා කරන්න අපි නෑ ඒ ගැන මර කිසිම දෙයක් දැන් කතා කරන්න මොහොතක් නෙමෙයි. මොකද මේ වෙලාවේ දැනටත් එන්නේ කියලා තියෙනවා මේ සම්බන්ධව සංවිධානය වෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මට ඒකට ඉඩ දෙන්න. හරි, අපි ඔබට ඒකට ඉඩ දෙනවා. බොහොම ස්තුතියි ඔය කාර්යබහුල වෙලාව අප වෙනුවෙන් වෙන් කළාට. ඒ කමල් අද්දරආරච්චි කලාකරුවාණන් තමයි ෂා FM අපිත් එකතු වෙලා ජැක්සන් ඇන්තනි මහත්මයාගේ මතකය පිළිබඳව බෙදාගත්තේ අත්දැකීම් තොරතුරු ටික. හරි, අපි මේ කතාබහ අවසන් කරනවා මෙන්න මෙහෙම. මේ කෝන්ගානිකේ ජෝසප් මල්ස් ජැක්සන් ඇන්තනි 1958 ජූලි 8 වෙනිදා රාගම පොඩිවී කුඹුර ප්‍රදේශයේදී තමයි උපත ලබන්නේ. මේ ඔබ දන්න ජැක්සන් ඇන්තනී කියන එයා සහාය කලාකරුවා නම්. හරි, සම්මාන 16ක් පිට ලංකාවේ අග්‍රගණ්‍ය රංගදරයා විදිහට හිමි කරගන්නුම්. ඒත් ඒ නිහතමානීකම එහෙමමයි. ඉතින් අද එතුමන් අපි අතර නැහැ. අද එතුමන් එහෙට ගිහිල්ලා දැන් එහෙ හරි ලස්සන ඇති. තවත් කෙනෙක් එහෙට ඇවිල්ලා එකතු වෙලා දැන් එහෙ හරි ලස්සන ඇති. කොහොමවත් තව චූටි දෙයක් කියන්න ඕනේ. දැන් ඒ ඇඳ හිස් වෙලා ඒ ඇඳ ඉල්ලපු අයට දැන් ඔන්න අවස්ථාව තියෙනවා. මාධවී ඇන්තනි, ඒ කියන්නේ මේ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ දෝනි, තියපු සටහනක් තියෙනවා මෙන්න මෙහෙම. 2016 ජැක්සන් ඇන්තනි මහත්මයා කියපු දෙයක්. මහවනේ අන්තරා බෝමයි හැම කාලේ මේ වනහතුරන්ගේ මරුකටේ අනවිනේ කොයිබදැයි නොදන්නා හේඩාවේ තවුතිසාවේ ඉඳන් ඇවිදින් අපිව රැකපාන් අප්පුච්චි. හැන්දෑව පුරන්නට ඉරයන්ට ඕන නෑ. මද්දහනත් අන්දයි හිත ඇතුළු මගේ. කලිකාල පහු කරන් මං එන්නේ මේ පාරේ. උඹේ පියවර පස්සෙන්මයි සංසාරේ. තවුතිසාවේ ඉඳන් ඇවිදින් අපිව රැකපාන් අප්පුච්චි. ඒ ආදරණීය පවුලට ශක්තිය ප්‍රාර්ථනා කරනවා මේ වියෝව දරා ගන්න.